ඇත්තටම මේ මට මේ බ්‍රස්සාවේ ආසම නැත්ද බිල් ගෙවන්න නැති වෙලට කෝල් කරන එක අරම්බන් අරම්බන් මොකද බිල් ගෙවන්න නැති කියලා අරම්බන් ගන්න කෝල් එකක් බන් ඇයි යන්නේ ගන්න බන් කෝල් එක ආ ඒක ගන්න මේ බැරි හරිද හොඳටම කරයි වගේද ඉන්න ඉන්න හා ඈ හරි හරි ඉන්න අන්න හරි අද මේ අද ගන්න ඕනි කෝල් එකක් නේ ඔව් අද මේක මේක අද ගන්න ඕන කෝල් එකක් ඇයි බාන මෙයා මොකද බිල ගෙවල නැති කියලා බාන ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ මං අහන්නේ අම් කියන්නේ කිනේ ආ ඉතින් ඔය දැක්කනේ ඉතින් ඔව් ඔයාට බැරි නම් වෙන කෙනෙක්ට කියන්න ප්‍රමාණවත් පහසුකම් ඔබේ එකේ නැද්ද එයාගේ පිටරට අංකෙට මං අරන් කවුරුත් දන්නේක මං විතරයි දන්නේ අර පිටරට ඉන්න ලාට්නේ මං ඩයල් කරන්න යාට Hello. Hello, Mr. D. Tharanga. Oh. Sir, I'm talking about water board. Uh-huh. Sir, you have a bill, sir. 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 කිසිම අවුලක් නැහැ මොකද මම සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි වෝටර් බිල් එකයි zero කරලා තියෙන හැමදාම ඒකින් තමයි 100% දන්නවා ගන්න පුළුවන් ඒ ප්‍රමෝෂන් එක ගැන තමයි මනස කතා කළේ රයිට් ඒක ඒ කියන්නේ අපි බිල් එක පේ කරපු නැති හින්දා රීලෝඩ් දැද්දාම හරියනවා කියලාද කියන්නේ ඔව් ඔව් එහෙම තමයි සර් මම මෙහෙම කරන්න මටව 2500 මගේ මේ ෆෝන් එකට රීලෝඩ් දැද්දාන්න මම ඒක 2000 ට්‍රාන්ස්ෆර් එකක් ගන්න මෙහෙමයි අපේ නම්බර් එක මම සර්ට කියන්නම් කෝකටත් ලියාගන්න 0772 99 99 අහහ ඕකට දාන්නකෝ 2000ක රීලෝඩ් එකක් සර් දැන් බිලෙන් 150ක් අඩු කරලා දෙනවා අපි එපා මට 150ක් න අඩු කරන්න ඕනේ මේ මම මොකද මම ගෙවන්න කියලා මම ගියානවා සම්පූර්ණයෙන් කියලා තියෙනවා සහ මට කියන්නේ කිසිම වෙලාවක අඩු කරලා මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ මොකද අපි පාවිච්චි කරන දේට හරියට අපි ගෙවන්නේ මම කවුද මේ කතා කරන්නේ සර් කැමති නම් මේ නම්බර් එකට රීලෝඩ් එකක් දාන්න සර් එතකොට අපිට chat කරන්නත් පුළුවන් ෆ්‍රී වෙලාවක මම සාමාන්‍යයෙන් chat නම් කරන්නේ නැහැ මම කම්මැලිම දේ තමයි chat කරන දේ කෝල් කරොත් නම් ආන්සර් කරනවා මම මේ chat කරන එක නම් පොඩ්ඩක් කම්මැලි බොරු කියන්න ඕනේ හරි සර් එහෙනම් මම කෝල් කරන්නම්කෝ ෆ්‍රී වෙලාවක අනේ thank you so much ඔය එනි ටයිම් කෝල් එකක් දීලා මට කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ වයිෆ් මොනාක් කියයිද දන්නේ නැහැ ඒකයි බය එයා මුකුත් කියන්නේ නැහැ එයා එයා ඕන දෙයකට එයා එයා මට කවුරුත් කතා කරලා දැක් කිසිම වෙලාවක කිසිම දෙයක් කියන්නේ නැහැ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ආ මේ රෙකෝඩින් එක දෙන්නද කවුදනේ එනි ටයිම් කෝල් එකක් දෙන්නද වයිෆ්ට වඳින ගාතාවකුත් තියෙනවා කිල් මොකද්ද ආ කිල් මොකද හෙන්නේ ආපස්සට මේ 28000ක වතුර බිව්වේ කවුයි කාලේද මගේ අම්මේ දිනේෂ් 28000 මේම දැක් තියෙනවා 28000ක් තියෙන්නේ නැහැ කියලා එච්චර කාල තියා ගන්න බෑ සාමාන්‍යයෙන් ඩිස්කනෙක්ට් කරනවානේ දැන් වාට සාමාන්‍යයෙන් කීයක වගේද වතුර බිල එන්නේ ආ ඒක මොකද ඒ ගිවන්න දාන්නේ මම ඉලෙක්ට්‍රිසිටි බිල් එක නම් දැන් එනවා සාමාන්‍යයෙන් 13 14 වගේ එනවා අපෝ මදි ඉලෙක්ට්‍රිසිටි නම් සාමාන්‍යයෙන් එන්නේ 1500 2000 වගේ තමයි වඩ වෝටර් බෝඩ් මේ වෝටර් බිල් එකේ අපෝ මදි හොඳටම මදි නාල් නේද දවසට වතුර ලීටර් දෙකක් නෑ වතුර ලීටර් එක මේමයි අපි මේ ඒ කියන්නේ මේන් ලයින් එකේ ඉන්න වතුර වලට තාම සහනයක් තියෙනවා මම දන්න විදිහට ඉලෙක්ට්‍රිසිටි ගන්න වැඩි වෙලා තියෙන ලංකාවේ ඔව් 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 හරි හරි කලබල වෙන්න එපා අද වගේ දවසක නේද නා ගන්න එපා අද වගේ දවසක hina වෙලා ඉන්න ඕනි ඔය hina වෙනවා කියන්නේ උදේම hina ගියා මේ කියව කතාව ටිකට ඔය ඒක වැඩි කොහොමද මේ කතාව කියලා සන්තෝෂෙන් ඉන්න ඕනේ මෙන්න ඔයාට අපි දිනේෂ් තරංග ආදරේ ගොඩක් ජය අමිත් බර්ත්ඩේ එකට සපෝට් කරපු මාධ්‍යාලයට ගොඩක් ආදරෙයි thank you ගොඩක් thank you මට විශේෂ දණක් මගේ ගෙදර වගේ
ඉතින් ගොඩාක් ස්තුතියි ඔය දෙන්නට අද මට ආරාධනා කියන්නේ මේ කතා කරලා මේක විශ් එකක් මට දුන්නට ගොඩාක් තැන්කියු අපේ මට හැමදාම ගෙදර වගේ ආරාධනා හම්බෙන තැනක් ABC මාධ්‍යාලය කියන්නේ ඉතින් හදවතින්ම ගොඩාක් සතුට වෙනවා මොකද ඇත්තටම මීඩියා වලින් ෆස්ට් මට කතා කරලා ඉන්වයිට් කරේ ABC මාධ්‍යාලේ බර්ත්ඩේකට විශ් කරලා ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මට අකිල් අයියා ඔය දෙන්නම මට මේ වෙලාවේ කතා කරලා විශ් කරාට මේ ෂාය FM එකේ ඔයාගේ ඉස්සෙල්ලාම ප්ලේ වුණු සින්දු පොඩි ගැලක් කියමුද තග්ගල් ෂාය FM එකේ ඉස්සෙල්ලාම මගේ ප්ලේ වුණේ මගේ මෙහෙමයි මගේ එකම අකිල්ලයි ෂාය FM එකේ ප්ලේ වුණේ 2010 නීවිද විරුණා ඊට පස්සේ මම ටිකක් නිශ්ශබ්ද වෙලා හිටියා ඊට පස්සේ තමයි ප්ලේ වුණේ මගේ මේ සංසාරේ ණය කලින්ම පියවා සින්නක් කර දුන් පොරොන්දු විරලා ලබා ගත්තා බලා ගත්තා කියපු දේවල් තේරම කළා එපා කියලා යන්න යද්දිත් පරිස්සම් වී යන්න කීවා දරා ගත්තා ඔයා හින්දා ලෝකෙන් මා බොහෝ නින්දා එක තප්පරයකටවත් ඔබෙන් පලිගත් මොකද ෂායිෆ්එම් නාලිකාවෙන් ඔය සින්දු අහලා මගේ දිනේෂ් තරංග මගේ YouTube channel එකට ඇවිල්ලා comment කරලා තියෙනවා ෂායිෆ්එම් එකෙන් අහලා ආවේ අයියේ මේ සින්දු අහන්න කියලා මගේ YouTube එකේ comment තියෙනවා ඉතින් ඒක තමයි මාව ආය නැවත ෂායිෆ්එම් නාලිකාවෙන් උස්සලා උඩින් තියපු මගේ ගීතය හරි එහෙනම් ලැබුවා 42 වෙනි උපන්දිනයේ කීයෙන් පැණියක් උපදවා උතුරන සුපම සුප හැමදාම සතුටින් ඉන්න අනිවාර්යෙන් අනේ ඔයගොල්ලෝ සතුටෙන් ඉන්නවනේ ගොඩාක් තැන්කියු මේ දීපු සර්ප්‍රයිස් එකට මාරම සතුටුයි අද දවසේ ගොඩාක් සතුටුයි කියාගෙන බැරි සතුටක් තියෙනවා ඉතින් හදවතින්ම ගොඩාක් ගොඩාක් ස්තුතියි හැමදාම ඔයගොල්ලෝ ගාව ඉන්න හදවතින්ම හොඳින් ඉන්න ඕන බත් කරන්න ඕන ආදරේ ගොඩාක් ස්තුතියි ඔකේ ආයි සබ දවසක් ජය වේවා